told your friend you're not okay, and tell me what's wrong and why you never said you felt that way. And guess you're trying to stay strong and fake a smile until I look away. But I've known you too. Aiyuan, adem mama bude tuturu gini ni Sri Lanka ve Devaniya de visala uddida uddanayak pena Haggala mallwatta gena. සීතල නුවර එළිය දිස්ත්‍රික්කයේ පිහිටි මෙම හග්ගල උද්‍යානය නුවර එළිය බදුල්ල පාරේ කිලෝමීටර් 16ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම භූමි ප්‍රදේශයේ මුහුද මට්ටමේ සිට අඩි 5400ක් පමණ ඉහළින් පිහිටා තිබීම නිසා සිසිල් දේශගුණයකින් යුක්ත වේ. වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 16ක් 30ක් අතර අගයකින් යුක්තයි. දෙසැම්බර් සිට පෙබරවාරි සිසිල් දේශගුණයකින් පවතින අතර අප්‍රේල් හා අගෝස්තු කාල සීමාවේ සාපේක්ෂව උණුසුමින් පවතී. හග්ගල උද්‍යානය අපද දකින සුන්දරත්වයට අඩිතාලම දැමුවේ බිතාන්න ජාතික නොක්ස් පවුලේ පියා හා පුතුන් දෙදෙනායි. 1982 මුලින්ම විලියම් නොක්ස් මහතා සින්කෝනා වගා පාලනයට පැමිණ 1982 1983 උද්‍යාන අධිකාරීවරයා ලෙසට කටයුතු කර උද්‍යානයේ අද ඇති සුන්දරත්වයට අඩිතාලම දැම්මා. සින්කෝනා අතීතයේ විශාල ලෙස වගා කළ වාණිජ භෝගයක් වූ අතර හග්ගල මෙබූවි ප්‍රදේශයට එම වගාවට සුදුසුදැයි අත්තදා බැලීමට යටත් විජිත ආණ්ඩුව විසින් මෙහි වගාවන් ආරම්භ කළා. හග්ගල උද්‍යානයේ සින්කෝනා පැල ලක්ෂ ගණනක් ලංකාවේ සිට බිතාන්නේ වැවිලිකරුවන් හට ලබා දීමට හැකි වූ බව යටත් විජිත වාර්තා පවසනවා. හග්ගල උද්‍යානයේ සින්කෝනා වැවීම සඳහා පළමු භාරකාරයා ලෙස එම්.ආර්. ඩබ්ලිව්. මැක්නිකෝල් මහතා පත් කර තිබෙනවා. විලියම් නොක්ස්ගේ පසුව ඔහුගේ පුතා වූ ජැක් නොක්ස් උද්‍යානයේ භාරකරු ලෙස කියා කර තිබෙනවා. ඔහු නත්තල් නිවාඩුවට බිතාන්නේට යන අතරතුර නෞකාව මුහුදුපත් වී 1909 දෙසැම්බර් 13 වන දින මියගිය බව පවසනවා. වසර ගණනක් පුරා සේවය කළ නොක්ස් පවුලේ පියා හා පුතු සිහිවීමට ඔවුන් හග්ගල උද්‍යානයට කළ සේවය සිහි කරමින් නොක්ස් නාමයේ සදාකල් පවත්වාගෙන යාම සඳහා කුඩා ක්‍රීෂ්ම නිවහනක් නිර්මාණය කළ බවට පවසනවා. අදටත් මෙම නොක්ස් අනුස්මරණ ක්‍රීෂ්ම නිවහන හග්ගල උද්‍යානයේදී ඔබට දැකගත හැකි වෙනවා. රාමායනයේ පුරාවෘත්තයට අනුව ලංකා රාජ්‍යයේ රාවණා රජු ඉන්දියානු දේවියක වූ සීතාව පැහැරගෙන පැමිණ සැඟවුවායයි කියන්නේ මෙම ප්‍රදේශයේම පවතින සීතා එළිය තුලයි. ඒ සිහි කරමින් ඉදුණු සීතාම්මාන් කෝවිලද උද්‍යාන ආසන්නයේම දක්නට ලැබෙනවා. එම කෝවිල වැඳ පුදා ගැනීමට ලංකාවේ දෙවිඩ ජාතිකයන් මෙන්ම ලංකාවේ සංචාරයට එන ඉන්දියානුවන්ද නුවරදාම පැමිණෙන බව පවසනවා. විවිධ ශාක වර්ග 10000කට අධික ප්‍රමාණයක් මෙම උද්‍යානය තුළ රෝපණය කර තිබෙන අතර උද්‍යානය නැළඹීම සඳහා වාර්ෂිකව ලක්ෂ 5ක පමණ සංචාරකයන් පිරිසක් පැමිණෙන බව වාර්තා වෙනවා. නැවතත් තවත් අලුත් වීඩියෝකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.